You told me there'd be better days, and nothing that can pull us under. You wanna take the pain away, but know that I was born as a fighter. We fail. Hi everyone, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි ආවේ මාෆුෂි අයිලන්ඩ් එකට. ඔයාලවත් ආදරෙන් පිළිගන්නවා මාෆුෂි වලට. Welcome to Maafushi Island. Do you know how to play? Huh? You know? What is the game? Bobby, what is the game? Oh, really? දවස් දෙකක්ම අපි මෙහි ඉන්න plan කරපු නිසා කලින්ම hotel එකක් book කරගෙන තමයි ආවේ. ඉතින් මුලින් මෙතනට ඇවිල්ලා documentation වැඩි ටික කරගෙන bags ටික room එකට දාලා අපි ෂුට්ටක් එළියට ආවා. මාෆුෂි කියන්නේ අවුරුද්ද පුරාම සංචාරකයන්ගෙන් පිරීලා තියෙන අයිලන්ඩ් එකක්. ඉතින් ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද කිව්වොත් මෝල්ඩිව්ස් වල වෝටර් ස්පෝට් කියන්නේ හරිම ජනප්‍රිය දෙයක්. ඉතින් මාෆුෂි අයිලන්ඩ් එක වෝටර් ස්පෝට් වලට ලොකු ප්‍රසිද්ධියක් දරනවා. ඉතින් අපිත් මේ අපේ වීකෙන්ඩ් එකේ ලෑස්ති වෙලා ඉන්නේ ඒ අපූර්ව අත්දැකීම විඳගන්න. හලා දන්නවද මාෆුෂි කියන්නේ මෝල්ඩිව්ස් වල කාෆු ඇටෝල් එකේ පිහිටලා තියෙන දූපතක්. ඉතින් වෝටර් ස්පෝට් නිසාම මේ දූපත දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරත් හරිම ප්‍රසිද්ධ අයිලන්ඩ් එකක්. ඉතින් මෙහේන සංචාරකයන්ට පැරාසේලින්, ජෙට් සේලින්, බනානා බෝට්, ජෙට් ස්කයින්, බබල් බෝට්, ෆන් ටියුබ් වගේ ඉතාමත් අපූරු ජල ක්‍රීඩා රැසක් අත්විඳින්න උපරිම පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම තමයි ස්කුබා ඩයිවින්, ස්නෝක්ලින් වගේ දේවලුත් අත්විඳින්න සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, රාත්‍රී කාලයේදී මුළු රෑ පුරාවටම නයිට් ෆිෂින්, බාබකියු නයිට්ස්, ඩීජේ වගේ ගොඩාක් දේවල් මෙහිදී දැකගන්න. ඒ වගේම තමයි මාෆුෂි වල සාධාරණ මිල ගණන් වලට නවාතැන් පහසුකම් ගන්නත් ගොඩක් හොටෙල්ස් පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වෝටර් ස්පෝට් කරන්න අවශ්‍ය පහසුකම් සලසන ස්ථානත් ගොඩක් මෙහි තියෙනවා. ඉතින් අපිත් හෙට උදේම වෝටර් ස්පෝට් වලට යන්න හිතාගෙන ඉන්න නිසා ඒ පැකේජස් ගැන තොරතුරු දැනගන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපි කරන්න බලාපොරොත්තු වෙන වෝටර් ස්පෝට් ප්‍රමාණය අනුව ඒ වගේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් මම හෙට ඔයාලට කියන්නම් අපිට කොයි වගේ මුදල් ප්‍රමාණයක් වෝටර් ස්පෝට් වලට ගෙවීම් කරන්න උනාද කියලා. ඉතින් ඔයාලට පේනව නේද මේ ස්ට්‍රීට් එකේ දිගටම තියෙන්නේ වෝටර් ස්පෝට් වලට සේවා පහසුකම් සලසන ආයතනවල සර්විස් කවුන්ටර්ස්. දැන් ඉතින් ගොඩක් හවස් වෙලා නිසා සෙනඟ අඩුයි. ඒත් උදේට නම් මේ ස්ට්‍රීට් එකේ ටූරිස්ට්ලගෙන් පිරීලා තියෙන්නේ. ඉතින් දැන් හොඳටම හවස් වෙලා ආපහු රූම් එකට යන්න කලින් අපි චුට්ටක් බීච් එක පැත්තට ආවා. ඇත්තටම මෝල්ඩිව්ස් වල හැම වෙරළ තීරයක් වගේම හරිම ලස්සනයි, පිරිසිදුයි. ඉතින් කොච්චරක් කරලා බලාගෙන හිටියත් ඇති වෙන්නේ නම් නැහැ. ඔන්න ඉතින් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු දවස ආවා. මගේ හස්බන්ඩ් නම් කලින් කීපවතාවක්ම වෝටර් ස්පෝට් වලට යාළුවොත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒත් මායි අපි චුටි බබයි ෆස්ට් ටයිම් තමයි අද මේ අත්දැකීම විඳින්නේ. මේ ස්ට්‍රීට් එකේ තියෙන ඇක්ටිව් වෝටර් ස්පෝට් කියන ප්ලේස් එක තමයි අපි තෝරාගත්තේ. අපි විස්තර ටික කතා කරගන්නකම් අපේ බබාට නම් යාළුවෙක් හම් වෙලා ඉන්නවා.
එයා හරි මාසයි මෙහි ඉන්න ලොකු මූල් ගොඩක් තියෙන පූසන්ව රතල් කරන්න. ඉතින් අද අපි ට්‍රයි කරන්නේ බබල් බෝට් එකයි බනාන බෝට් එකයි කැනෝ බෝට් එකයි කියන ටික තමයි. ඉතින් මේ දේවල් වලට අපිට පේ කරන්න උනේ ඩොලර් 50ක් වගේ මුදලක්. ඉතින් ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 18000ක වගේ මුදලක් තමයි. ඇත්තටම පැරාසෙලින් කරන්න මම නම් ගොඩාක් ආසාවෙන් හිටියේ. ඒත් අපේ බබාගේ වයසත් එක්ක උඩදියාට හුස්ම ගන්න අපහසු වෙන්න පුළුවන් නිසා අපි ඉතින් ඒක යා තව ටිකක් ලොකු වෙනකන් කරන්න නැතු වෙමු කියලා අස්මනුයිමයි කතා වුණා. ඔන්නිතින් තව විනාඩි 5කින් වගේ අපිට බබල් බෝට් එකට යන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ලයිෆ් ජැකට්ස් එහෙම දාගෙන අපි වෝටර් ස්පෝට් කරන්න යන තමයි මේ රෙඩි වෙන්නේ. ඉතින් මේගොල්ලෝ අපිට වෝටර් ස්පෝර්ට්ස් කරද්දී ස්පීඩ් එක වැඩි කරන්න ඕනේ නම්, ඒ වගේම ස්පීඩ් එක අඩු වෙන්න ඕනේ නම්, ඒ වගේම අපිට මොන හරි හෙල්ප් එකක් ඕනේ නම්, එයාලට දැනුම් දෙන්න ඕනේ මොන විදිහටද කියලා අපිට හෑන්ඩ් සිග්නල්ස් වලින් කියලා දෙනවා. ඉතින් අපේ ආරක්ෂාව We fail, we fail, but we're better than that. We're better than that. I know, you know, so why are we holding on, holding on? බෝට් එක යන එකත් හරිම අපූර්ව අත්දැකීමක් වුණා. ඒ වගේම ශරීරයට ඒක ඉතාම හොඳ ව්‍යායාමයක් කියලා තමයි කියන්නේ. You're the light, you're the night, you're the color of my blood.
You're the cure, you're the pain, you're the only thing I wanna touch. Never knew that it could mean so much, so much. You're the fear, I don't care, 'cause I've never been so high. Follow me through the dark, let me take you past a satellite. මම මුලිනුත් කිව්වා වගේ මාෆුෂි කියන්නේ රාත්‍රී කාලයේදී හරිම ක්‍රියාශීලී නොනිදන දූපතක්. ඉතින් අපිත් අයිලන්ඩ් එක වටේට පොඩි රවුමක් ගියා මෙහි තියෙන ඉවෙන්ට්ස් මොනවාද කියලා බලන්න. මේ තියෙන මෙහි සුවනිය ෂොප්ස්. මෙහි ගොඩාක් සුවනිය ෂොප්ස් තියෙනවා. ඉතින් මේ වගේ හරිම ලස්සනට සුවනිය සදලා තියෙනවා සංචාරකයන්ට මතක සටහන් විදිහට එයාලගේ රටවලට අරගෙන යන්න. ගොඩක් ආසාවෙන් ගත කරපු හරිම ක්‍රියාශීලී දවස් දෙකක් ඉක්මනින්ම ගෙවිලා ගියා. ලබන සතියේත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආදරණීය සතියක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. Color of my blood, you're the cure, you're the pain, you're the only thing I wanna touch. Never knew.